सुबह सब कर रहे शाम तो वादे कर जाओगे यानी पांच बटा दा अलग है अभी देख मित्र से साकर जाकर बल हूँ पिटू अंक दहाई थी बिना है अब भी आज बटा दा अलग प्रश्न बटर विद्रोह ठीक है इधर तो अभी नहीं होने दिया करने पांच हम होने पांच हम कर ला इधर बस से में होने में वीडियो डे समान दी ला इधर पास इधर माय वाला सैम इधर वह अब आज बटर विद्रोह भी युद्ध की ने को होने मदद दिया कर इधर सैम सटा මේ ටූට් එකේ තමයි નોට් එක තියෙන්නේ ඒ නිසා මේ ටූට් නැත්නම් નોට් එක හොඳට පරිස්සම් කරලා තියාගන්න. ඒක තමයි ඔයගොල්ලන්ට දෙවන වාර විභාගෙට ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොකද මේ નોට්ස් නැවත සැරයක් වුණාට හම් වෙන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න. හරි. බලමු ධර්මනේ ප්‍රශ්න අංක 3. ශාක වර්ධක ද්‍රව්‍ය තුනක් නම් කරන්න. මොනවාද ශාක වර්ධක ද්‍රව්‍ය තුනක් වාරණ කියන්න පුළුවන් මොනවද? ඔක්සීන, ගිබරලින් සහ සයිටෝකයිනින්. कृत्रिम वार्धक द्रव्य තුනක් නම් කරන්න. ධර්මනේ කෘත්‍රිම වාර්ධක ද්‍රව්‍ය අපි පහක් විතර කතා කරා. ඒකෙන් තුනක් තමයි ඔයාලා ලියන්න ඕන. 2 4 DPA. ඒ වගේම 2 4 5 TPA. NAA. එම් කටකිවි නැප්තලී ඇසිටික් ඇසිඩ්. IAA. ඒක මොකද කියන්නේ? ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. තව එකක් ඕන නම් ඔයාලා ලියන්න පුළුවන් IBA. ඉන්ඩෝල් බියුටික් ඇසිඩ්. එවැගේම සයිටෝසෙල් අනේ ටික වලලිවන හරි එතකොට තුනයි අහන්නේ මං හයක් විතර කිව්වා ඔයගලන්ට ඊළඟ අහන දරුවනේ බලන්න හතරවෙනි ප්‍රශ්නය ඔක්සිනල කාර්ය මොකද්ද දරුවනේ ඔක්සිනමකින් කරන්නේ ශාක කඳ අග්‍රස්තේ සහ මුල අග්‍රස්තේ සයි ලෙවල දික්වීම පාලනය කිරීම කඳ සහ මුල අග්‍රස්තේ සයි ලෙවල දික්වීම පාලනය කිරීම තමයි දරුවනේ ඔක්සිනමගේ සිදු කරන්න කියන එක හොඳට මතක තියාගන්න. අටවෙනි ප්‍රශ්නේ බලන්න සයිටෝකයිනින් වල කාර්ය කුමක්ද? දරුවනේ සයිටෝකයිනින් සිදු කරන ප්‍රධාන කාර්ය තමයි සෙල් විභාජනය පාලනය කිරීම. සෙල් විභාජනය සඳහා වැදගත් වීම. ඒ වගේම බලන්න දරුවනේ අංක 14 ගිබරලින් වල කාර්ය කුමක්ද? ගිබරලින් මොකද දරුවනේ වැදගත් වෙන්නේ? ඔයාලා මතක ඇති ගිබරලින් කරන මගින් කරේ මොකක්ද දරුවනේ ශාක කඳ දිගින් වැඩි කිරීම ශාක කඳන් වල දික්වීම සඳහා මේ ගිබරලින් වැදගත් වෙන්නේ හරිද ඒ වගේම මම තියාගන්න ගිබරලින් කියන එක නා හොයාගත්ත මම ඔයාලට පැහැදිලි කිව්වා ජපන් ජාතික විද්‍යාඥයෙක් තමයි මේ ගිබරලින් කියන එක නා නැත්නම් මේ වාදක ද්‍රව්‍ය හොයාගත්ත කියන එක මතක තියාගන්න ස්වභාවිකව හමුවන ඔක්සීන වර්ගය එතන මේව දරුවනේ නිරන්තරයෙන් කෙටි පේපර් එකේ නැත්නම් ඉරි ගහන පේපර් එකේ ඔයගලන්ට හම් වෙන ප්‍රශ්න. එතන ඉරි ගහන ප්‍රශ්න 20යි හම් වෙන ඔයගලන්ට 20ක ලකුණු දෙක ගන්න ලකුණු 40ක්. එතන මේ වගේ ප්‍රශ්නයක් වැඩිනොත් දරුවනේ අපරාධ ඔයගලන්ට ලකුණු දෙකක් අහිමි වෙනවා. ඒ නිසා මේ විෂය කරුණු එකයි මම කිව්වා මේ નોට් එක දෙනලාමේ මම කිව්වා ටියුට් එකේ මේවා හයිලයිට් කරගන්න කියලා. ඒව තමයි විභාගෙට ඉතාමත් වැදගත් දෙන්නේ. ලකුණු දෙකක් නැතිවම කියන්නේ ඔයගලන්ට ලකුණු සංඛ්‍යාව අඩු වෙනවා දෙවන වාර විභාගෙදී. එක්සමී විශේෂ කාරණා හොඳට මතක තියාගන්න. එතකොට ධර්මනේ එනම් මොකද උත්තරේ වෙන්නේ? ඉන්ඩෝල් ඇසිටික් ඇසිඩ්. එහෙම නැත්නම් IAA. එහෙම නැත්නම් ඉන්ඩෝල් ඇසිටික් අම්ලය තමයි ස්වභාවික හමුවන ඔක්සිජන් වර්ගයේ නම වෙන්නේ. හරිද? එතකොට ධර්මනේ අපි දැන් උදේට සාකච්ඡා කළේ මොකද්ද? හත්වෙනි පාඩම එහෙම නැත්නම් ශාක වාදක ද්‍රව්‍යයට අදාළ පාඩම අදාළ අභ්‍යාස වලට අදාළ ප්‍රශ්න තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ධර්මනේ මේ ටියුට් එකේ අපි සාකච්ඡා කළේ දෙවන වාරයේ ආයතන පාඩම් වල පාඩම් අංක 6 සහ අංක 7. හෘදය වස්තු පිළිබඳව සහ ශාක වර්ධක ද්‍රව්‍ය පිළිබඳව. ඉතාමත් වැදගත් පාඩම් දෙකක් දරුවනේ විභාගයට අනිවාර්ය ප්‍රශ්න අහන පාඩමක් පාඩම් දෙකක් තමයි සාකච්ඡා කළේ. ඒක නිසා මේ ටියුට් නැත්නම් નોට් පරිස්සම් කරලා තියාගන්න මේව නැති කරගන්න එපා. ඒකට හේතුව තමයි මේව නැවත සැරයක් දාලා નોට් දෙන්න අපිට වෙලාවක් නැති වීම. එනිසා පන්තියට ආපු ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවන්ටත් මේ පණිවිඩය දෙන්න අනිවාර්යයෙන්ම යාළුවන්ටත් කියන්න નોට් එක අරගෙන මේ පහ වීඩියෝ වලට සමන් දීලා මේ පාඩම් ටික ලස්සන කරගම් කියලා. ඒකට හේතුව පාසල් පටන් ගත්තත් දරුවනේ මේවා එතකොට ඔයගලන්ට පාසල් තුරත් මේවා වේගින් සිලබස් යනවා මිසක් සෙමින් සෙමින් හොඳට පැහැදිලි කළේ අනේකක් නැහැ. ඒකට හේතුව කෙටි කාලයක් තුළ විශාල පාඩම් සංඛ්‍යාවක් කරන්න සිද්ධ වෙන නිසා. ඒක නිසා මේවයි තාමත් වැදගත් කියනක හොඳට ඔළුවේ තියාගන්න. අපි ඊළඟ දවසේදී ඊළඟ පාඩම සමග හමු වෙමු.